මෙතන මේ වගේ පොඩි කොටසක් තියෙන බලාගන්න පුළුවන් මේ බැටරි දාන කොටස නෙමෙයි මේ කහපාට කෑල්ලකුත් එක්ක මෙතන ඕගලන්ට පේනවා power button එක තියෙනවා focus කරන්න මෙතන power button එක තියෙනවා ඊට පස්සේ මෙතන cable එක ගහන දිනවා මෙතන ඕගලන්ට cable එකක් අරගෙන ගන්න පුළුවන් ඊට පස්සේ USB එකක් තියෙනවා මෙතන wifi කියලා පොඩි button එකකුත් තියෙනවා ඊටත් උඩින් WPS කියලා button එකක් තියෙනවා ඕගලන් පේන ඇති දැන් ඕගලන්ට පින්තූරයකින් පේන ඇති මං හිතන්නේ අන්නේ බටන් එක ඕගොල්ලෝ ටිකක් වෙලා ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ ඕගොල්ලන්ට කනෙක්ට් වෙන්න ඕන නම් ඉතින් මම ඒක කරන විදිය දැන් පෙන්නන්නම් ඕගොල්ලන්ට හරි අලෝනි ඉතින් ඔන්න අපි දැන් මූලික දේවල් ඔක්කොම කරගෙන ඉවරයි ඉතින් අපි දැන් මම මේ මගේ රවුටර් එක ප්ලග් කරලා තින්නේ මගේ කේබල් එක හරහා ඉතින් අන්න දැන් ඕගොල්ලන් පේන විදිහ මේක පත් වෙලා තිනවා වැඩ ඉතින් මෙතන ඉඳන් ඕගොල්ලෝ මේ විදිහටම වැඩ ටික් කරන්න ඕන කියන විදිහටම හරි ඊට පස්සේ වට පේනවා ඇති දැන් මේකේ මොකුත් කිසිම රියැක්ෂන් නැහැ. ඉතින් දැන් අපි කරන්න ඕනේ මේක අනිත් පැත්ත හරවලා අර මං කිව්වා WPS කියන බටන් එක ටිකක් වෙලා බාගෙන ඉන්න ඕනේ. ඕගොල්ලෝ මේක බලන්න ඕනේ තප්පර 5ක් විතර බාගෙන ඉන්න. තප්පර 5ක් විතර බාගෙන ඉන්න ඕනේ. එතකොට right. හරි දැන් ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් අර මං කිව්ව විදිහටම ලයිට් එක වැඩ කරනවා පේනවා. ඉතින් Wi-Fi කනෙක්ෂන් එක රෙඩි කරන්න අපිට ලයිට් එක පස් වෙනවා පේනවා. ඉතින් අපිට දැන් මෙතනින් පස් වට කරන් තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා වට පේන ඇති 33ක් තියෙනවා මාක් එකක් එක ඒකට යන්න ඒකට ගියට පස්සේ වට පේන ඇති මෙන්න මෙතන WPS push button කියන එක අන්නේ WPS push button කියන එක අර ලයිට් එක පත් වෙන අතරේ ටච් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා ඔයාට කනෙක්ෂන් එකට කනෙක්ට් වෙනවා. ඉතින් එච්චරයි මේ වීඩියෝ එක ගන්න කියන්න තියෙන්නේ. හරි ප්‍රේස් ඉතින් ඔන්න ඔහමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔබ subscribe කරන්න අමතක වෙන්න බෑ මේ Mr. Andy YouTube channel එක. ඉතින් like එකක් දාන්න comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් අපිත් එක්කම එකතු වෙලා ඉන්න තව අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් විදිහට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට වීඩියෝ ඉවරයි. එහෙනම් ජය වේවා.